රටේ කණ්ඩ වී තියෙනවා වී වල හිගයක් නේ මේ යල කන්න එක වී ඇටයක්වත් ආවේ නැතත් ලබන අප්‍රේල් වෙනකන් රටේ පරිභෝජනයට වී තියෙනවා අපට වී අවශ්‍ය වෙන්නේ අවුරුද්දකටම මෙට්‍රික් ටොන් 136 අපි නිෂ්පාදනය කරනවා මෙට්‍රික් ටොන් 145 54 ප්‍රමාණයක් මේ මහ කන්නේ ලොකු අස්වැන්නක් ආවා ඒ නිසා වී වල හිගයක් නැහැ මේ තියෙන වී ටික හාල් කරගන්න ඕනේ අන්න එතනයි දැන් තියෙන කාර්යය එමනම් මේ ආණ්ඩුව ආපු හැටියෙම රුපියල් 80 ගණන් වලට තිබුණු හාල් කිලෝ එක රුපියල් 115 වලට ගියා එතනදී මාධ්‍ය ආයතන ඇත්තරම මාධ්‍ය වේදීන් ලොකු කාර්යභාරයක් කෙරුවා අපි මේක මතු කෙරුවා අපි මතු කරපුදී මාධ්‍ය වල ගියා ඒකත් එක්ක හාල් කිලෝ එක රුපියල් 98ට 99ට ආණ්ඩුවට මිල බස්සන්න සිද්ධ වුණා රුපියල් 115 වලට ගිහින් ඒක අපි ඒ වෙලාවේ ප්‍රශ්න කෙරුවා 115 වලට දුන්නු හාල් කිලෝ එක දැන් 98ට බැස්සුවා නම් ඇයි මේක කලින් කලේ නැත්තේ 98ට දෙන්න පුළුවන් එක නේද 115 වලට දුන්නේ ඇයි එතකන් හිටියේ අපි ඒ ප්‍රශ්නේ මතු කරුවා දැන් එමනම් ඊයේ වෙනකොට ආණ්ඩුව ප්‍රකාශ කරනවා නාඩු සම්බ හාල් කිලෝ එක රුපියල් 90ට ඒ වගේම තමයි කීරි සම්බ හාල් කිලෝ එක රුපියල් 160ට 165ට ගියේ දැන් මේක රුපියල් 125 කරලා තියෙනවා එමනම් දැන් මෙතනදී අපි මතු කරන කාරණේ තමයි අපි දිගටම කිව්වා ඔය වෙනකොට රුපියල් 80 ගණන් වලට උඩහා මධ්‍ය පරිමාණ බෝල් හිමියෝ හාල් දුන්නා මේ 98ට 99ට පාරිභෝගික හාල් කණ්ඩ ඕනේ මේ හාල් බිල මීට වඩා අඩු කරන්න පුළුවන් කියලා අපි තර්කානුකූලව ඉදිරිපත් කළා විද්‍යාත්මකව ඉදිරිපත් කළා නිකන් ආවට ගියාට මේව කතා කරේ එමනම් මේ தත්ත්ව තුල දැන් 90ට රුපියල් 90ට හාල් බිල අඩු කරා අපි අහන්නේ 90ට හාල් ටික දෙන්න පුළුවන්කම තිබියදී ඇයි 115ට හාල් විකුණනකම් ආණ්ඩුව බලාගෙන හිටියේ කාලයක් 98ට 99ට හාල් ටික පාරිභෝගිකය ගත්තා ඊයේ වෙනකම් එහෙනම් දැන් 90 කරලා තියෙනවා ඇයි මේක කලින් කරේ නැත්තේ එවනම් මේ වෙනකම් පාරිභෝගික ජනතාවගෙන් ඒ ගසා කාපු මුදල් වල වගකීම කවුද බාරගන්නේ ඒ වගේම තමයි ඊළඟට මම කියනවා පහදුරෝම කීරි සම්බා ඒ වගේම නාඩු වී සම්බා වී වී වල මිලි රූප වෙනසක් නැහැ වෙළඳ පොලේ ගත්තොත් මේ කීරි සම්බා වී කිලෝ එක රුපියල් 2ක විතර අඩුවට තමයි කීරි සම්බා ගියේ හැබැයි මෙන්න මේකත් එක කීරි සම්බා වල හාල් වල පාර්ලිමේන්තුවට දාලා තිබුණා ගිනි ගන්න මොකට ගියා දැන් මම ඊයේ කතා කළා උඩහ මධ්‍ය පරිමාණ මූලිමයන්ගේ සංවිධානයේ නියෝජිතොත් එක්ක මම දැන් ගන්නවා ඒකේ නායකිකුට අබේ වික්‍රම මහත්තයාට හෙලෝ ආමේ අබේ මහත්තයා මම නාමල් කරුණාරත්න ඔව් මම දැන් මේ හාල් ගැන කතා කරමින් ඉන්නේ අනේ ඔබතුමාගේ මේ තනතුර කියන්න විශ්සර වෙලා සභාපතිතුමා එතකොට ඔබතුමා ලොකු වගකීමක් දරන කෙනෙක් දැන් මම අහන්නේ දැන් ආණ්ඩුව දැන් මේ හාල් වල මිල ගණන් සංශෝධනය කරානේ ඒකෙදී අර ඔබතුමා මාත් එක්ක ප්‍රකාශ කරුවානේ කීරි සම්බ හාල් පිළිබඳව අනේ කොටක් කියන්නකෝ දැන් කීරි සම්බ හාල් මිල හැමතිස්සම වී මිල තිබ්බේ නාඩු සම්මය වලට පල්ලැහැක් ඔව් මහදී එතකොට කීරි සම්බ වලින් තමයි මේ ඒකාධිකාරී දෙල තියෙන මහ මෝල් අධික ලාභයක් ගත්තේ ඔව් එතකොට ඒ කට්ටිය ඒ කීරි සම්බ කිලෝ 5000ක් වෙනකොට තමයි ප්‍රියංක දෙකඩ හිමියෙකුට 5000 කිලෝ 2000කට නාඩු හරි සම්භාරි දුන්නේ ඔව් එතකොට දැන් මේ ආණ්ඩුව මේ වෙලාවේ කරපු වැඩේට අපි අමනාපයක් නැහැ මොකද අර බාගන ඡන්ද දෙන ගිහකට කනවා වගේ අපි ආදරණ වෙච්ච පාරිභෝගිකයන්ගේ ආයුධ ප්‍රයෝජන ගන්න ඉන්න ආණ්ඩුව මේ කරපු එක නම් බීට් ටූ ගම් වෙනවා ඔව් එතකොට ඒ අර නාඩු සම්බයි රුපියල් 98 ඩිබ් එක රුපියල් 90ට රුපියල් 80ක් ආපස්සට ගන්නවා නම් කීරි සම්බ හාල් කිලෝ එකක් කීයට දෙන්න පුළුවන්? කීරි සම්බ හාල් කිලෝ එකක් රුපියල් 100ට දෙන්න පුළුවන්. රුපියල් 100ට දෙන්න පුළුවන් කීරි සම්බ හාල් කිලෝ එකක්. ඔව්. හරි ඒක තමයි දැන් 125 කරලා තියන්නේ. ඔව්. හරි ඊට පස්සේ අභිතමත මට කියන්නකෝ ඊයේ මඩද ගහමුල රංජි මහත්තයා එතකොට එයා ප්‍රකාශයක් කෙරුවා මේ ආපදා වෙලාවේ අපි සූදානම් අපේ මෝල් ටික රජයට බාර දීලා අපි කරන් පිල් රජේ ගානි ගෙවලා සේවකින්ට පඩි ගෙවලා අපේ මෝල් පාවිච්චි කරලා හාල් ටික පාරිභෝගිකයාට ලබා දෙන්න අපි පරිත්‍යාග කරන්ද සූදානම් කියලා ඉතාමත්ම වටිනා අදහසක් එතුමා ඉදිරිපත් කළා. එතකොට ඒ අදහස සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? ඒ සමස්ත ලංකා සාහන් මෝල් හිමියන්ගේ සම්පකාර සංගමය සමස්ත ලංකා දුරුවා මැද පරිමාණ සාහන් මෝල් හිමියන්ගේ සංගමය
ඒකාබද්ධව තමයි තියෙන්නේ. ඔව්. ඒකේ බැංකු සමස්ත අනු සමස්ත ලංකා දුරවම් දෙ පරිමාණයක තබා පරිත්‍ය ගන්න අපි ඒකාබද්ධ වෙන්නේ අපි තියෙන අපි පිටික අටක් සම්පකරයි 11ක් මේ සමස්ත ලංකා ඒ ඔක්කොම එකතු වෙලා ගන්න තීරණයක් තමයි බැංකු සමස්ත අපි ප්‍රකාශ කරන්නේ. එහෙනම් ඔබතුමා ලක්කොගේම අදහස තමයි හරි. ඔව්. හරි 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 බොහොම ස්තුතියි නංග අපි මත. හරි. ඔව්. දැන් අතරම දැන් මේක පැහැදිලි. දැන් එමනම් නම් ඔබ දැක්කයි මේ රූපහානී නාලිකා වලින් මේ හාල් පිළිබඳව කතා කරනකොට එතන හිටියා කවුද? සිරිපාල ගම්ලත් මහත්තයා. හිටපු ඇමතිතුමා වර්තමාන පොර්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා හිටපු. ඊට පස්සේ එතුමා තමයි නිකුණ සහල්යි ලංකාවේ හාල් වෙළඳ පොලේ ප්‍රධානියා එයා. එතකොට ඒ වගේම තමයි හිටියා ලක්ෂ්මම් මහත්තයා මේ මේ පුතලම් මේ මාතලි දිසියකේ. ඊට පස්සේ එතුමාගේ තියෙන ලක්සහල්. එතකොට මේ දෙන්නම මෙතනදී තමුන්ගේ ලාභය වෙනුවෙන් පෙනී හිටියා. ලොකු අරගලයක් කෙරුවා. ඔය ගණන් වලට දෙන්න බැහැයි කියලා කිව්වා. මේක තමයි තත්ත්වය. හැබැයි එහෙම තියද්දී දැන් මේ අය රාජ්‍ය බලය යොදාගෙන ඊට පස්සේ තමුන්ට රජයෙන් ලබා ගන්න තියෙන සියලු දේවල් ලබාගෙන තමයි තමුන්ගේ මේ ව්‍යාපාරය දිනු කරගෙන තියෙන්නේ. ඒවට අපේ විරෝධතාවයක් ඒක මේ ඒවට අවුලක් කියනවා නෙමෙයි. නමුත් මේ කුඩා මධ්‍ය පරිමාණ මෝල් ලිපියෝ ණයතුඩුස් වෙලා කිසිම රාජ්‍ය අනුග්‍රහයක් නැතුව බොහොම දුක් මහන්සි වෙලා තමයි ඒගොල්ලෝ යම් කිසි ආකාරයකට මෝල පවත්වාගෙන යන්නේ. ඒතර මේ කුඩා මධ්‍ය පරිමාණ මෝල් ලිපියෝ අරවාගේ කැපකිරීමක් කරන්න රට පිළිවෙන් ඉදිරිපත් වෙද්දී සූදානම් වෙද්දී මේ මහා මෝල් හිමියෝන්ගේ හැසිරීම ඊ අපි දැක්කා මාධ්‍යතුලින්. එමනම් මේක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් මේ නිසා අපි ආණ්ඩුවට කියනවා කරුණා කරලා කීරිසම්බ හාල් කිලෝ එක රුපියල් 100ට දෙන්න පුළුවන් හාල් කිලෝ එක තමයි රුපියල් 165ට විතර කාලයක් විකේ. හාල් කිලෝ ලක්ෂයක් විකුණලා විකුණනා නම් එක මාසයකට අයුතු ලෙස ලක්ෂ 65ක් මේගොල්ලෝ උපයලා තියෙනවා. දනුත් එහෙමනම් ආණ්ඩුව මොකද කරේ? එක් රුපියල් 100ට දෙන්න පුළුවන් කීරිසම්බ හාල් කිලෝ එක රුපියල් 125ක් කිලෝ. රුපියල් 25ක අයුතු ලාභයක් ලබනවා. වහම එක නමක් ගන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුව කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගන්න පාරිභෝගිකයාට හාල් වල හිගයක් ඇති කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඕන්තරම් වීතියනවා ගොවියක් සකින පාරිභෝගිකයක් සකින වැඩ පිළිවෙලකට යන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා. ඒ සඳහා සද්භාවින් ආණ්ඩුවට උදව් කරන්න අපි සූදානම් කියන කාරණේ මතක් කරනවා. බොහොම ස්තුතියි.